අවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත මතට ඇබ්බැහි ඌවන් පුණ්ඩුත්ථාපනයේට අධිකාරියක් දෙනියායේ රෝහලේ ඉදිකිරීම අගමැති උපදෙසින් කඩිනම් කෙරේ ඔකෙන් චෝදනාවත කමිටුවක් නීතිඥ සංගමේ සභාපති දුරේ කාලිංග ඉන්ද්‍රතිසට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ඌවන් පුණ්ඩුතාපනය කිරීමේ අධිකාරිය පිටවීමට පියවරගෙන තිබෙනවා එය ස්ථාපනය කරන තෙක් අන්තර්පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා මද්‍රව්‍ය මර්ධනය මෙන්ම ඊට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිතුමා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය පසුගියදා එකඟතාව පළ කළා. එම අධිකාරිය නීත්‍යානුකූලව පිහිටුවන තෙක් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් අන්තර්පාලක මණ්ඩලයක් පත් කර තිබෙනවා. පූජ්‍ය කුප්පියාවත්ත බෝධානන්ද ස්වාමින් වහන්සේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලව ආරච්චි විශේෂඥ මනෝ වෛද්‍යවරුන් වන ජයමාල් ද සිල්වා දනුජ මහේෂ් ආචාර්ය රමණී පෙරේරා හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ රාජ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් ශාන්ති නෞකරාසන් යන මහත්ම මහත්මීන් එහි සමාජිකයන් ලෙස කටයුතු කරනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී මෙහි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡා කළා. අපි නීති රීති ශක්තිමත් කිරීම, දඬුවම් කිරීම, වැටලීම් කිරීම, ඒ කටයුතු සිදු කරනා වගේම පුනරුත්ථාපන අංශය ශක්තිමත් කිරීම වැදගත් වෙනවා. මූලික වශයෙන්ම අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය මේ අනික් අදාළ ආයතන පොලිසිය සහ සියල්ල ඒකාබද්ධව මේක කෙරෙන්නට ඕනේ මීට කලින් ලංකාවේ පුනරුත්ථාපන අධිකාරියක් මද්‍රව්‍ය භාවිතා කරන්න සඳහා මෙතෙක් පිහිටවලා නැහැ ලෝකේ බොහෝ මද්‍රව්‍ය තිබෙන රටවල්වල ප්‍රධාන වශයෙන්ම පුනරුත්ථාපන අංශ ඉතාමත් ශක්තිමත් ඒ නිසා ඒ අවශ්‍ය විධිමත්භාවය සහ සැලැස්ම ඔබතුමාලා සාකච්ඡා කරලා හදා ගන්න ඕනේ මේක ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ කොකේන් මද්‍රව්‍ය භාවිත කරන බව කියන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට පළ වූ අදහස් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා මේ පිළිබඳ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියන්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ලක්ෂ්මන් කිරියන්න මහතා සභාපතිත්වයේ දරන මෙහි සෙසු සමාජිකයින් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු බාරසිංහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නිශංක නානායකාරයන් මහත්වරුනි මේ උත්තරීතර සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු 24 දෙනා නිශ්චිත වශයෙන් නම් කිරීමේ යුතුයකමක් හා වගකීමක් කතානායකතුමාටත් තියෙනවා. ඒ වගේම රංජන් රාමනායක ගරු ඇමතිතුමාටත් වගකීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව තවදුරටත් හැල්ලුවට ලක් කිරීම වැළැක්වීම සඳහා කතානායකතුමාටගෙන් අපි ඉල්ලීමක් කරනවා. වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මේ තත්ත්වයට මේ විසඳුමක් ලබා දෙන්න විපක්ෂ නායක. පාර්ලිමේන්තුවම DNA පරීක්ෂණයට ලක් කරන්න යන්න ඕන නෑ. මොකද ජීවිතේට දැකපු නැති අයත් ඉන්නවා. කොකේන් කියන්නේ මොනවද කියලා බීපු නැති අය. ඉතින් මේ මුලින් මේ 24 දෙනාගේ එලි කරලා 24 දෙනාගේ බලන්න. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මේ ප්‍රශ්නය ගැන දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කෙරුවා. එලිදරව් වෙච්ච තොරතුරු අනුව අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් ගරු අගමැතිතුමාට හෙලි කළත් නැහැ. කතානායකතුමාට හෙලි කළත්, පක්ෂ සභාපතිතුමාට හෙලි කළත් නැහැ. CID එකට හෙලි කළත් නැහැ කියන එක අද කණ්ඩායම රැස්වීමේදී අනාවරණය වුණා. ඉතින් මේක බරපතල ප්‍රකාශයක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කොමිටියක් පත් කෙරුවා මගේ ප්‍රධානත්වයෙන්. අපි වාර්තා ඉතාවත් ඉක්මනින් අපි පක්ෂයට ලබා දෙනවා. දැන් සාමාන්‍යයෙන් ඇමතිතුමා පුරුද්දක් කරනවා මාධ්‍යට යෑමට. මීට පෙරත් ඔයගේ නම් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මං හිතන විදිහට ප්‍රථමයෙන්ම නම් තියනද නැද්ද කියන එක ඔබතුමාලා මේ වගේ ලැබුණ විගසම ඒක ලැබුණ නැද්ද කියන එක ජනතාවට දැනුවත් කරන්න. නැත්තම් මේ අපි මන්ත්‍රු සියලු දෙනා විහිළුවකට බාටපත් වෙනවා. ගරු කතානායකතුමා දැනුවත් කරන්න කිව්වා එතුමාට මේ වෙනකන් කිසිම දෙයක් ලිඛිතව ඉදිරිපත් කළ නැහැ. ඒ ඔබතුමා ඒක ප්‍රකාශ කරනවා එතුමා වෙනුවෙන්. ඒතර එතුමා මාධ්‍යට ප්‍රකාශ කළා තියෙනවා මම මේක ප්‍රකාශ කරා. මේක නිවැරදි මා ඉල්ල
ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබතුමාලා පරීක්ෂණයක් කරන්න මේ ඉල්ලාස් කරගන්නේ නැහැ කියන්නේ තුමා වක්කීමෙන් එක් කියන්නේ මොකක් හරි. දැන් කතානායකතුමාගේ මම ඇහුවා පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමාට මේ නම් හෙලිතරව් කරලා තියෙනවද කියලා. එතුමා නැහැ කිව්වා. දැන් අපේ රටේ හිටව හොඳම ලොකුම කුඩු ව්‍යාපාරිකයා පාතාලේ නායකයා අත්තලංගොඩ අරගෙන ඉන්නවා. මදූස්ගේ කාරණේ වහගන්න මේ කරන කොන්ත්‍රාත් එකක්ද කියලා. පාක්ෂික විපක්ෂ ප්‍රතිවේදයකින් තොරව මේ කාරණේට මැදිහත් වෙන්න කියලා අපි ඔබතුමාට ඉල්ලා සිටිනවා. ඒක විහිළුවට කාරණයක් නෙවෙයි. මේ සම්බන්ධව වගකීමෙන් කටයුතු කරන්න කියලා. බොහොම ස්තුතියි. හරි. ජීවිතේ කිසිම දවසක බීඩියක්වත් බීලේ නැති අපි මේක නිදහස් කළා දාන කොකේන් ගහන නන්ටි කැලි කරව කළා දාන. හොඳයි. බොහොම ස්තුතියි. ගසු සිසු එක්සත් ජාතික පෙරමුණෙන් කරන පරීක්ෂණයට අමතර කතානායකතුමාට වෙන පරීක්ෂණයක් කරන්න පුළුවන්. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැතුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහතුරුන් මෙන්ම පක්ෂ නායකින් ඊට එක්ව සිටියා. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ඊට සහභාගී වූ සියලු දෙනා අවධාරණය කළා. සුළු පක්ෂවලට ඇති ගැටලු සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබා ගැනීමට ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමටද තීරණය කෙරුණා. අවසන් තීන්දුවක් ගත්තා. මොකද කතානායකතුමා පැවසුවා මේ පරණ ක්‍රමයට අපි ඔක්කොම යන්න ඕනේ කියලා බඩි බෞද්ධර කියපු නිසා එතුමා කිව්වා ඒ සම්බන්ධව නීති ප්‍රතිපාදන තියෙනවද කියලා. මොකද පළාත් සභාව සම්බන්ධව අපි පනත සම්මත කරන්නේ තියෙන්නේ. ඒ නිසා ඔයලා බලන්නම් කියලා නීති ප්‍රතිපත්තිවෙන්තුව සාකච්ඡා කරලා නීතිපතිතුමා සාකච්ඡා කරලා ලබන පක්ෂ නායක රැස්වීමට එතුමාව කැඳවන්නම් ආරාධනා කරන්නම් කියලා කිව්වා. ඒ වගේම මැතිවර කමිෂන් සභාව සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමාවත් ඒ පක්ෂ නායක රැස්වීමට කැඳවන්නම් කියලා පොරොන්දුවක් දුන්නා. දෙනියාය රෝහලේ දික්‍රීම් කඩිනමින් ආරම්භ කරන ලෙස අක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නා. අංග සම්පූර්ණ හෘද රෝග ඒකකයක් ඇතුළු සියලු පහසුකම් සහිතව රෝහල ඉදිකිරීම සැලසුමයි. දෙනියාය රෝහලේ ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අමාත්‍ය සාගල රත්නායක මහතා මෙන්ම නිලධාරීන් ඊට එක්ව සිටියා. දෙනියායේ දැනට පවතින රෝහල දැඩි අබලන්තත්වයක පවතිනවා. දෙනියායේ ජනතාවට මෙන්ම හිනිදුම මොරවක ආදී ප්‍රදේශ රැසක ජනතාවට ගාල්ල කරාපිටිය හෝ මාතර රෝහල් වෙත යාමට සිදුවීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. දෙනියාය රෝහලේ සැලසුම් කටයුතු කඩිනමින් අවසන් කර අගෝස්තු මාසය වන විට ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවට මෙහිදී අදහස් පළ කෙරුණා. ඇඳන් 600කින් යුක්තව රෝහල ඉදිකිරීමට නියමිතයි. දෙනියාය හැන්ෆර්ඩ් වතුයායෙන් රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය වෙන්කර ගැනීම ලබන සතිය තුලදී සිදුකරන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රදේස මහතා බහුතර ඡන්දයෙන් තේරීපත් වුණා. එම සංගමේ 25 වන සභාපතිවරයා ලෙසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය දිවයින පුරා මධ්‍යස්ථාන 81 දී පැවැත්වුණා. ඡන්දය ප්‍රකාශ කිරීම උදෑසන 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක කෙරුණා. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඡන්ද 4702ක් ලබාගත් අතර එම තනතුර වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහින්ද ලොකුගේ මහතාට හිමි වුණේ ඡන්ද 1346ක් පමණයි. ඒ අනුව කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා 3356ක බහුතර ඡන්දයෙන් සභාපති ධුරයට තේරීපත් වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරය සඳහා නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා තේරීපත් වුණා. ඔහුට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5061ක්. මෙම මැතිවරණයේ තේරීම් බහර නිලධාරියා ලෙස කටයුතු කළේ සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතායි. ප්‍රාදේශීය තේරීම් බහර නිලධාරීන් ලෙස දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් කටයුතු කළා. කිසිවෙකුගේ උවමනාවට හෝ කිසිවෙකු ආරක්ෂා කිරීමට වත්මන් රජය යටතේ නඩු කටයුතු සිදු නොකරන බව අමාත්‍ය තලතාතු කෝරළ මහත්මිය පවසනවා. වැලිකඩ බන්ධනාගාරය ඇති වූ සිදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. සිදුවීම වෙලා අවුරුදු 6ක් ගියාට පස්සේදීවත් මේ සම්බන්ධයෙන් මේ අදාළ චෝදිතයන්ට දඬුවම් කරන්නට වෙන ප්‍රමාදය මොකක්ද? මොකද මේක ගත්තොත් බරපතල තත්වයක්. රජයේ යටතේ ආරක්ෂා යටතේ හිටපු පුද්ගලයන් තමයි ඝාතනය කළා තිබෙන්නේ. ඒ ඝාතනයෙන් ලක්වෙච්ච පුද්ගලයන් පහුගිය ආණ්ඩුව යටතේ විවිධාකාර අපරාධවලට සම්බන්ධ වෙච්ච ඒ අපරාධ සඳහා ඒ ආණ්ඩුව හිටපු ප්‍රබලයන්ගේ නම් ගෑවිලා තිබෙනවා. ඒතර ඒ සාක්ෂි තමයි මේ ඝාතනය වෙලා හොදලා දාලා තිබෙන්නේ. දැන් ඔබතුමියලා අවුරුදු 3 වැඩි කාලයක් තිස්සේ විමර්ශන වාර්තාවත් එළියට දාන්න නැතුව කරන විකාර මොකද්ද කියලා මම අහන්නේ. විකාරණම් කරන්නේ අපි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාරයේ සහ වෙනත්
සොයාගත් අවි ආයුධ රස පරීක්ෂක තුමාට බාර දීලා තියෙනවා මොකද බෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න දහස් ගණනක් ඒ උණ්ඩත් සමග ඒතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු කෙරීගෙන යනවා මොනම හේතුවකටවත් මේ ප්‍රමාද කරලා නැහැ ආරූප සහිතව මේ වාර්තාවේ අමුණුම් හැටියට තිබෙනවා වෙඩි තියලා තියෙන්නේ කොහොමද කොතනද කියලා සඳහන් වෙලා තියෙනවා දැන් ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච සමහර අයගේ මේ දෙමෝපියන්ට එහෙම නැත්නම් බිරින්දෑවරුන්ට තර්ජන තිබෙනවා උන් සාක්ෂි දීලා තියෙන්නේ මේක ප්‍රමාද වෙන්න මේ වරදකරුවන් නීතිය රැහෙන රිංගලයන් එකයි සිද්ධ වෙන්නේ කියලා මම කියන්නේ එදා පත් කරපු කමිටුවේ නිර්දේශ සහ ඒ වාර්තාව පොලිස්පතිවරයාට ලබා දීලා තියෙන අවශ්‍ය කටයුතු කරන්න ඒ අවශ්‍ය කටයුතු කරුණාන් පස්සේ නීතිවත් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය නඩු කටයුතු පවරනවා අපිට හදිස්සි වුණාට අවශ්‍ය නඩුවක් කරනකොට නීතිපති දෙපාර්තමේන්තුව ඒක සෑහීමකට පත් වෙන්න ඕනේ මේ නඩුව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් එහෙම නැතුව මේ කාගේවත් උවමනාකටවත් කවුරුත් ආරක්ෂා කරන්නවත් මේ රජය යටතේ නම් මේ නඩු කටයුතු සිදු කරන්නේ නැහැ. මේක ඇත්තටම ගරු මන්ත්‍රීතුමා අපේ චන්දපරොන්දුව මේ අපරාධය කරපු අයට දඬුවම් දෙනවා කියන එක. දැන් ඔය තුවක්කු වඳුර ගන්න ඕනේ, පතුරු බඳුර ගන්න ඕනේ කියන තැන අපි හිර වුණොත් ඒ කියන්නේ අර කොකා මිරිකපු අහිංසක ඔය සොල්දාදුවෙකුට හරි කෝපල් කෙනෙක් ක්ලාන්ස් කෝපල් කෙනෙකුට තමයි තොණ්ඩුව වැටෙන්නේ. අපි මේකේදී යන්න ඕනේ එතෙන්ට නෙමෙයි. මේ නඩුවේ අපි යන්න ඕනේ මේක සංවිධානය කරේ කවුද? මේක පිටිපස්සේ හිටියේ කවුද? මේවට නියෝග දුන්නේ කවුද? අන්න ඒ වගේ තැන් වලට. රුපියල් කෝටි 700ක වටිනාකමකින් යුත් මැණිකා දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට අත්තරංකුවටගත් පාතාලකල්ලි සමාජිකයෙකු වන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් ලබන මස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් දැක්වුවා. කෝටි 700ක පමණ දියමන්තියක් සහ මැණික්ගල් තොගයක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළවයි සැකකරුව ඊයේ දින මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකෙන් අත්අඩංගුවට ගත් ඒ සැකකරුත් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 6 දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකේ. මේ දියමන්තියටත් මේ මැණික්ගල් වලටත් සිදු දෙය කුමක්ද යන්න පිළිබඳව විමර්ශන දිගටම ක්‍රියාත්මකව පවතිනවා. රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. පොලිස්පතිතුමා මේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. අද උදෑසන 10:30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් නිලධාරීන් 3 දෙනෙක් කැඳවුවා. ඒ 3 දෙනාගෙන් එක නිලධාරියෙක් එම විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරේ ඒ වගේම එහි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් කැඳවුවා. ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදු වෙනවා. දැන් කෙටි විරාමයක්. දැන් අධිකරණ ප්‍රවෘත්ති විශේෂාංගය. මන්නාරම සමූහ මිනී වලින් ලබාගත් අස්ති සාම්පල සම්බන්ධයෙන් සිදු කළ කාබන් පරීක්ෂණ වාර්තාව නිල වශයෙන් ලැබී නැති බැවින් ඊට අදාළව තීරණයක් ගත නොහැකි බව අධිකරණයේ දැනුම් දෙනවා. නඩු විභාගය පැවැත්වෙන්නේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී. අස්ති සාම්පලවල කාබන් පරීක්ෂණ කාල නිර්ණ වාර්තාව මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහෙත් අදාළ වාර්තාව පිළිබඳ පූර්ණ වාර්තාවක් ලැබී නැති බවයි අධිකරණය පෙන්වා දෙන්නේ. කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලොතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් 3 දෙනා ලබන 6 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. ගල්ගමුවේ දලපූටු හස්තියා ඝාතනය කිරීම සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් 24 වනදාට කල් තැබීමට මහව දිසා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකථනවල සියලු දත්ත එදිනට ඉදිරිපත් කරන ලෙසටද අධිකරණය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා. කල්ලිවාදය දුරුකොට ක්‍රිකට් ගොඩනැගීමට සියලු දෙනා එක් විය යුතු බව අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පවසනවා. දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී සිදු කෙරුණා. ක්‍රීඩකයින් 77 දෙනෙකු කොන්ත්‍රාත් ගත කෙරුණා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන විශාල වැඩපිළිවෙළක් අනිවාර්යෙන් හදන්නට ඕනේ. ලංකාවේ ක්‍රීඩකයන්ට ලෝකෙත් එක්ක බලනකොට අපිට හම්බ වෙන ගාණ පුඩි අඩුවක් තියෙනවා.
क्रिकेट हरी पत्थर हरी मार्ग गियोत आत्मात्म कामी उन्नता परिपालने मुंड हिटक सलसे क्रीडा अमतिवरियागे तीन जोब्बेग एकट पार हादने के वितरय आत्म विश्वास एकमुतु कम කොල්ලෝ අතර තියෙනවා නම් මැද්දිනන එකත් මහලු කුදයන් නෙමෙයි අපේ ටැලන්ට් එකේ ලංකාවේ කිසිම අඩුවක් නැහැ ඒකට වෙන්න ඕන වපසරය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි ක්‍රිකට් වල අලුත් ව්‍යවස්ථාවක් ගේන්න උත්සාහ කරනවා හරියට ටුවර් ටික හැදෙන්නට ඕනේ ඒ ටීම් ඉමර්ජින් ටීම් හරි රටවල් වලට යන්න ඕනේ ඒ අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් 8ක් එන වැඩපිළිවෙළක් තමයි තියෙන්නේ ඒතකොට තීරණ ගැනීම සියලු දේ වැඩපිළිවෙළකින් අපි හදලා තියෙනවා මම හිතනවා මේ ගේම හරියට ගැහුවොත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගොඩ ලංකාවේ ක්‍රිකටුත් ගොඩයයි කියන විශ්වාසයක් මට තියෙනවා අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට මහත්මා ගාන්ධි ශිෂ්‍යත 150ක් පිරිනැමීම අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉන්දියා රජයේ සහාය ඇතිවයි ශිෂ්‍යත පිරිනැමුණේ. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමිනුයි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන්නේ. ඉන්දියා නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වන මහත්මා ගාන්ධිතුමා සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය මෙම කටයුතු සිදු කරනවා 2006 වසරේ සිට මෙය ක්‍රියාත්මක කරනවා දුෂ්කරතා මැදියේ අධ්‍යාපන කටයුතු කරන සිසු දරුවන්ට මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙල සැබෑ අත්වලක් බවයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පෙන්වා දුන්නේ පොපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මත්සෙන් තොගයක් හා ඩිංගි යාත්‍රාවක් පොල්මුඩේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. නැගිනහිර නාවික විධානයේට අනුයුක්ත නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී යාත්‍රාව සහ මත්සෙයින් සොයා ගැනුණේ. ඩිංගි යාත්‍රාව දම සැකකරුවන් පලා ගොස් තිබෙනවා. ඒ අනුව සිදු කළ මෙහෙයුමකදී මත්සෙයින් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද නාවික හමුදාව සොයා ගත්තා. විදුලි නොවන ඩෙටනේටර් තුනක් වෝටර් ජෙල් කූරු දහසයක් ඇතුළු කිමිදුම් උපකරණ රැසක්ද සොයාගත් බව නාවික හමුදාව පවසනවා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු එම උපකරණ කුච්චවේලි දීවර පරීක්ෂක කාර්යාලය වෙත බහර දීමට කටයුතු කෙරුණා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ අද මාධ්‍යමුවක් ඇඳවා තිබුණා ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එහි නියෝජිතින් අදහස් පළ කළා අග්‍රවිශ්වකාරවරය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම නිෂ්‍යකාරවරුන් නීතිපතිවරයා පොලිස්පතිවරයා විගණකාධිපතිවරයා මේ කියන ප්‍රධාන තනතුරු වලට ජනාධිපතිවරයා නිර්දේශ කරන නම් මේ ව්‍යවස්ථා සභාවෙන් අනුමත කළ යුතුයි. ඒ මර්මස්ථාන වලට ඉස්සර මහින්ද රාජපක්ෂට තනිමතයට පත් කරන්න තිබිච්ච අවස්ථාව දැන් අපි බෙදා හැරලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට එක්තරා විදියක නිරීක්ෂණයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නුසුදුසු එකක් ඒක දූෂිත එකක් කියන කාරණය පිළිබඳව විවිධ අර්ථයන් ඒ සඳහා ගන්වමින් ඉන්නේ අදහස ඊටම පැහැදිලි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කරේ සමාජය තවදුරටත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම තනි පුද්ගලයෙක් අත රැඳුණු බලය යම් ප්‍රමාණයකට පාර්ලිමේන්තු සතු කිරීම ඒක ඉවස ගන්න බැරි අය තමයි 19 අවශ්‍ය නැහැ 18ට යන්න නැත්නම් පෙරති භූතත්වයට යන්න කියන කාරණා පිළිබඳව අදහස් මතු කරමින් ඉන්නේ අපමත් වී වතාල පූජ්‍ය නර්මාණේ ශ්‍රී බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පානතුරු ගුගුල සිරි පරම විසුද්ධාරාමය වෙත පැමිණියා ශ්‍රී බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ අපවත් වන විට 95 වන වියෙහි පසවුණා ශ්‍රී සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ උන්වහන්සේ ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර තිබෙනවා උන්වහන්සේගේ ශාසනික සේවය ජනාධිපතිතුමාගේ විශේෂ ඇගයීමටද පසුගියදා ලක් වූ අතර ප්‍රදේශීය ආගමික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළා අතනගල්ල ඌරාපොළ ප්‍රාථමික විදුහලේ ඉදිකල නව තෙමල් ගොඩනැගිල්ල සිසු ආයතයට පැවරුණා. අතනගල්ල රජමහා විහාරාධිපති පුජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙනුයි ගොඩනැගිල්ල ඉදි කෙරුණේ. ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 265ක්. සීනාදී සිව්කෝරළේ ප්‍රධාන සංඝනායක අතනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. උන්වහන්සේගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ 22 පාසල් ගොඩනැගිල්ල මෙයයි. ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දෙඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ සිදු කරන සුවිසල් සමාජ මෙහෙය මෙහිදී ඇගීමට ලක් වුණා.
විවිධ අන්තයන්ගෙන් ශිෂ්‍යයන්ට දැනුම සහ ගුණධර්ම වර්ධනයට හේතු වන ඒ වගේ වැදගත් ගොඩනැගිල්ලක් තනලා දෙන්න මට ශක්තිය ලැබීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. අපි විදේශ ආයෝජනයක් වශයෙන් මේ රටට කෝටි ප්‍රකෝටි ගණනක් ගෙනල්ලා තියෙනවා. ඒවායින් තමයි සුනමු ගෙවල් 36ක් ඒ වගේම රෝහල් මේ ගම්පලස්වල දුප්පත් ගෙවල් විවිධාකාර සේවාවන් මේ දක්වා සිදු කළේ. මත්කුරු පානය කරන්නට මත්පැන් අධික ලෙස පානය කරන්නට දුම්බීම කරලා මැරෙන්න ලෙඩවල් හදාගෙන මේ සියල්ල ආරම්භ වෙන්නේ පාසල් වල. ඒ සියල්ල නැත කරන්න පුළුවන් උත් පාසල් වල. මේක ඉතා අසීරු අමාරු වගකීමක් අපි පාසල් වලට බාර දෙන්නේ ඇත්ත. නමුත් වෙන කොහෙද මේක කරන්නේ? පාසල් වල වාගේම ගෙදර දෙමව්පියොත් ඒ කටයුත්තට විශාල දායකත්වයක් දෙන්න ඕනේ. පොත්පත්තු ගන්නලා රැකියාවල් වලට දරුවන් යොමු කරනවා වාගේම ඒක විතරක් මදි හොඳ මිනිසුන් හදන්නට අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ මහා උතුම් කාර්යය බාරයි කියලා මම මතක් කරගෙන දැන් කෙටි විරාමයක්. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නියමිත පරිදි හෙට දිනේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අපේක්ෂකින් දෙදිනෙකුට නිලවරණයට ඉදිරිපත් වීමට තිබූ බාධකයද අධිකරණයේ බැදිහත් වීමෙන් සමතේකට පත් කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් අභියාචනා කමිටුව අපේක්ෂකින් දෙදෙනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා. ඒ සභාපති අපේක්ෂක මොහන්ද සිල්වා හා උපසභාපති අපේක්ෂක රවීන් වික්‍රමරත්න මහතුරුන්ගේ එම තීරණයට අභියෝග කරමින් ඔවුන් අභියාචනා අධිකරණයට නඩුවක් ගොනු කළා. ඒවා අද දිනේ සමතේකට පත් වුණා. මොහන්ද සිල්වා මහතා උපසභාපති දුරයක් සඳහා තර්ක කිරීමට එකඟ වුණා. ඒ අනුව ඔහුට සභාපති දුර අපේක්ෂකත්වයේ හිමිවන්නේ නැහැ. රවින් වික්‍රමරත්න මහතාද උපසභාපති දුරයක් හා උපලේකම් දුරයක් සඳහා තරඟ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට උදෑසන 10ට ආරම්භ වන බව ක්‍රීඩා මාත්‍යංශය සඳහන් කරනවා. එහි සභාපති අපේක්ෂකින් ලෙස ජයන්ත ධර්මදාස මහතා සහ ශම්මි සිල්වා මහතා ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද 142ක් ප්‍රකාශ වීමට නියමිතයි. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk